මෑතකදී දිගින් දිගටම සිද්ධ වෙච්ච අලි ඇතුන් ඝාතනය කිරීම අතර සම්බන්ධතාවයන් මිනිස්සු ගොඩනගමින් පවතිනවා. ඒ විදිහට ස්වාමින් වහන්ස මේ සත්ව ඝාතනයන් සහ සිද්ධ වෙච්ච පාරිසරික වෙනස් වීම අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද? මෙහෙමයි නෝනදී, සත්ව ඝාතනය කියන කාරණය අනිවාර්යෙන්ම පංචශීලයේ මුල් ශික්ෂාපදයේ ඛණ්ඩණය වීමක්නේ. තේනද? සත්ව ඝාතනය කියන දේ අනිවාර්යෙන්ම බරපතල විපාක දෙන්නා වූ අකුසලයක්. නමුත් ඒ බරපතල විපාක දෙන්නා වූ අකුසලයක් වුණත් නෝනා මේ අලි මැරුවායි කියන කාරණය නිසා මේ කාලගුණික දේශගුණික ওই විපත්තීන් සිදු වෙනවායි කියන කාරණය අපිට කියන්න බෑ. නමුත් ඉතින් අලියෙක් මරණවා කියන කාරණේ නෝන බලවත් වූ අකුසල විපාකයක් ඒක. තේන්නාද? අලියෙක් මරණවා කියන එකට වඩා ඇතෙක් මරණවා කියන එක ඊට වඩා බලවත් අකුසල විපාකයක්. ඒ ඇත්තෝ සාමාන්‍යයෙන් මරන්නේ යම් බලාපොරොත්තුවක් උදෙසානේ. ඇද්දල උදෙසා වෙන්න පුළුවන්, ගජමුතු උදෙසා වෙන්න පුළුවන්, ඊළඟ අර වලිගේ තියෙන කෙඳි උදෙසා වෙන්න පුළුවන්. ඔය මොකක්කෝ ආර්ථික ලාභයක් උදෙසා තමයි හුඟක් වෙලාවට එහෙම සතුන් මරන්නේ. ඒ නිසා ඉතින් නෝනා එවැනි සත්තු මැරුවාය කියන එක මේ කාලගුණික දේශගුණික විපත්තීන් එක්ක සංසන්දනය කරන්න මේ සමානාත්මතාවය දක්වන්න බෑ. නමුත් ඉතින් මේ අලින් ඝාතනය කරනවා කියන එක නම් නෝනා ඉතාමත් බලවත්ම අකුසල් විපාකයක් බවට පත් වෙනවා. ඒතර අලියාට වඩා විශේෂයෙන්ම අකුසල් විපාකයේ වැඩි ඇතෙක් මැරුවායි කියන කාරණය. ඇතා කියන කෙනා නෝනා පිනේ ශක්තියත් වැඩි යාට. ඇතා කියන කෙනාගේ පෞරුෂත්වයේ දල ගජමුතු මේවා එක්ක එයාගේ තියෙනා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය ගනිද්දී ඒ කියන්නේ අලියෙකුට වඩා ඇතාගේ පිනේ ශක්තිය වැඩි. ඒ අනිත් එක මම කැලෑආශ්‍රිතව ඉන්නකොට මම දැකලා තිනවා මේ සමහර ඇත්තු ඉන්නවා ඒගොල්ලෝ තනිව 11 වින්න ඇත්තු. දව සමහරුන්ග පූජා භූමිය ආශ්‍රයව දල තින ඇත්තු ඉන්නවා නෝන ඒගොල්ලෝ නිකන් අර යාචකයොත් බවට පත් වෙලා. මොකද අර ගිහි පින්වතුන්ලා ඒගොල්ලන්ට කන්න දීලා ඒගොල්ලන්ගේ අර තියෙනා වූ සැබෑ පෞරුෂත්වය දුර වෙලා තින්. නමුත් එහෙම නෙමේ කැලෑආශ්‍රිතව සමහරලාට අපි දකිනවා වැව් පිටිය වලට එහෙම එනවා නෝනත් මේ තනි ඇත්තු. තනි ඇත්තු කියන්නේ ඒගොල්ලෝ බොහොම පෞරුෂත්වවත් තනියම ඒගොල්ලෝ කණ්ඩායමට යන්නේ නැහැ. ඒ කියන්නේ මද කිමින කාලවලට යනවා ඇති මෙහා තනියම තමයි ජීවත් වෙන්නේ. මනුස්ස ආශ්‍රයට එන්නේ නැහැ. මනුස්සයාගේ පළතුරු කන් ඒගොල්ල එන්නේ නැහැ. එවැනි ඇත්තුන්ට නෝනා නිරයතුරුවම මේ දෙවියන්ගේ ආකර්ෂණේ තියෙනවා. දෙවියන්ගේ ආකර්ෂණය කියන්නේ සමහර සම්යද්දෘෂ්ටික දෙවිවරු සම්යද්දෘෂ්ටික යක්ෂවරු ඒගොල්ලන්ගේ වාහනේ හැටියට ඇත්තුන්ව ප්‍රයෝජනෙට ගන්නවා. තේන්නා? දේ ඇතාගේ තියෙනා වූ පුණ්‍යවන්තභාවය නිසාත්, ගාම්භීරභාවය නිසාත්, පිරිසිදුභාවය නිසාත්, රේහක විහාරිව ජීවත් වෙන නිසා. දැන් බුදුරජාන් වහන්සේ අපිට කියනවානේ සංඝයාට කියනවා තනි ඇතෙක් අලියෙක් වගේ ජීවත් වෙන්න කියලා. අපිට මේ කණ්ඩායම් ගහලා ජීවත් වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ කණ්ඩායමේ ඉන්නේ, කියන්නේ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන අලියා විඳින්නා වූ පලිබෝධ තුනක් ගැන කියනවා. කණ්ඩායමේ ඉන්න අලියා. ඒතර කණ්ඩායමේ ඉන්න අලියා විඳින්නා වූ පළවෙනි පලිබෝධය තමයි එයා නිරේතුරු බොර වෙච්ච වතුර තමයි බොන්නේ. බොර වෙච්ච වතුර තමයි නාන්නේ. මොකද කණ්ඩායමක් නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ගඟකට බහින්න, වැවකට බහින්න ගියාත් අර පැටවුත් බහිනව, ඇතින්නියොත් බහිනව, බෑලා බොර වුණාට පස්සේ තමයි එයාට වතුර ටික බොන්න තියෙන්නේ. බොර වතුර තමයි යා නාන්නේ. ඒ නිසා කණ්ඩායමේ ඉන්න අලියා මේ මුහුණ දෙන පළවෙනි පලිබෝධය ඒකයි කියලා බුදුරජාණන් වහන්සේ කියන. මොකද්ද? එයා බොර වෙච්ච වතුර බොන්නේ, බොර වෙච්ච වතුර නාන්නේ කියලා. එතකොට දෙවෙනි පලිබෝධය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කණ්ඩායමේ රංචුවේ ඉන්න අලියා නිරේතුරුවම අනිත් සත්තු කාලා ඉතුරු වෙච්ච කොළ තමයි කන්නේ. එයාට ලා දළු කොළ කවදාකවත් කන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඇතින්නියෝ පැටවු ගිහිලා කෑවට පස්සේ එයාට හැම වෙලාවම කන්න ලැබෙන්නේ ඒගොල්ලෝ කාලා කඩා දාපු අතු කියනවා. ඒක රංචුවේ ඉන්න අලියා මූණ දෙන දෙවෙනි පලිබෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර රංචුවේ ඉන්න අලියා මූණ දෙන තුන්වෙනි පලිබෝධය කියලා කියන්නේ රංචුවේ ඉන්න අලියාගේ ඇඟේ නිරේතුරුවම ඇතින්නියෝ ගැටෙනවා. අනිත් ඇතුන් ඇවිල්ලා ඇඟ අතුල්ලනවා. පැටවු ඇවිල්ලා ඇඟ අතුල්ලනවා. ඒ වගේ රංචුවේ ඉන්න අලියා නිරේතුරුවේ තුන්වෙනි පලිබෝධිනුත් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එක තමයි යා බොරදිය බොන්නේ, බොර වතුර තමයි නාන්නේ. දෙවෙනි පලිබෝධය තමයි යා අනුන් කාලා ඉතුරු වෙච්ච අතුකොළ දළු තමයි කන්නේ. තුන්වෙනි කාරණය අනිත් අලින් ඇතුන් පැටවුන් නිරේතුරුව මෙයාගේ ඇඟේ ගැටෙමින් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ මේ තනිවම ජීවත් වෙ නැතා, ඒ කියන්නේ තනි අලියා ලබන්නා වූ පලිබෝධයන් යහපත් ප්‍රතිචාරයන් තුනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තනි අලියා කවදාකවත් බොර වෙච්ච වතුර බොන්නේ, එයා තනියම ගිහිල්ලා වැවට බැස්සා, පිරිසිදු වතුර බිව්වා, පිරිසිදු වතුර නෑවා, එයා ගොඩට ආවා. එයා කවදාකවත් අනුන් කාලා කඩලා දාපු අතු කන්නේ නෑ. එයා තනියම ඒ ජීවත් වෙන්නේ. එයාට හැමදාම ගියොත් හොඳ අතු, හොඳ කොල්ල, හොඳ දළු එයාට ලැබෙනවා. කවදාකවත් අනිත් සතු කඩලා දාපු එයා කන්නේ. තුන්වෙනි මේ එයා ලබන්නා වූ ප්‍රතිලාභය තමයි තනි අලියා කවදාකවත් එයාගේ ඇඟේ ගැටෙන්න අනිත් අලියා තුන් වෙන්නේ
නැහැ. තේන්න යගැන්ගේ ඇතිල්ලෙන්න ඇඟ කසන්න කවදාකවත් වෙනැත්තුව අලි එන්නේ නැහැ, පැටවෙන්නේ නැහැ. මේ යහපත් ප්‍රතිචාරයන් තුන තනි අලියා භුක්ති විඳිනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වන අපට දේශනා කරනවා ඔබලා තනි අලියෙක් වගේ ජීවත් වෙන්න ඕනි කියලා. ඒ තනි අලියා ලබන්නා වූ ප්‍රතිලාභයන් තුන ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන මොකද්ද ඒ ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබන පළවෙනි ප්‍රතිභාවය? එයා නෝනා බොර වෙච්ච වතුර බොන්නේ නැහැ. එයා බොර වෙච්ච වතුර නාන්නේ සංඝයා නිරේතුරුව උපසම්පදා භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති පිරිසිදුම වතුර බොනවා, පිරිසිදුම වතුර නානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තනිව මේ ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති පිරිසිදු ජලයම පිරිසිදු වතුරම එයා පරිහරණය කරනවා, බොනවා, නානවා කියලා බුදුරජාණන් වහන්සේ. ඒක තමයි තනියම ජීවත් වෙන භික්ෂුව ලබන පළවෙනි ප්‍රතිලාභය. දෙවෙනි ප්‍රතිලාභය තමයි තනියම ජීවත් වෙන භික්ෂුව ලබන එයා කවදාකවත් අනුන් කඩා දාපු කොලාතු කන්නේ, පිනුල් ලෙච්ච දේ දෙවෙනි කොටස කන්නේ නැහැ. අපි උදේ පාන්දර නැගිටලා අවදි වෙලා පැන් වීදුරුවක් වළඳලා මූණකට හොදලා දත්තික මැදලා පාත්‍රේ අරගෙන නෝන අපි ගමට පින්ඩපාතේ ගියාම ඒ පින්ඩපාතේ යන සෑම ගෙදරකින්ම අපිට මුල් කොටසයි බෙදන්නේ. බත්ඇලියේ මුල්ම හැඳ තමයි ඒගොල්ලෝ අපිට බෙදන්නේ. වෑංජනේ මුල්ම හැඳ තමයි අපිට ඒගොල්ලෝ බෙදන්නේ. කෙසෙල් ඇවරියක් තියෙනවා නම්, කෙසෙල් මලක් තියෙනවා නම් ඒකේ මුල්ම ගෙඩිය තමයි අපිට බෙදන්නේ. ගෙදර රස කැවිලි ටිකක් හැදුවා නම් ඒකෙන් පළවෙනි එක සංඝයාට අයින් කළා තමයි ඒගොල්ලෝ අපිට තියලා බෙදන්නේ. දැන් අපි සමහර දාට පින්ඩපාතේ වඩිනකොට සමහර අම්මලා කියනවා, ස්වාමීන් වහන්සේ අද අපේ දරුවා උදේ පාන්දරම පාසල් ගියා, ඒ නිසා දරුවට කෑම දෙන්න උනා, ඔබ වහන්සේලා ඒ කොටස උදේම අපි බෙදලා අයින් කළා. ඒ කියන්නේ සංඝයාට අයින් කළා තමයි උදේ පාන්දර දරුවට උනා. ඒ කියන්නේ ඒ නිසා තනියම ඒක විහාරී ජීවත් වෙන භික්ෂුව ලබන දෙවෙනි ප්‍රතිලාභය තමයි නෝනා එයා කවදාකවත් ඉඳුල් කරපු දේ වළඳන්නේ ලබන්නේ නැහැ. එයා හැම වෙලාවම අග්‍රම දේ, ඉහළම දේ, පිරිසිදුම දේ, මුල්ම කොටස ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සංඝයා ලබන්නා වූ තුන්වෙනි ප්‍රතිලාභය තමයි ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුව ලබන එයාගේ ඇඟේ කවුරුත් ඇතිල්ලෙන්න ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අර රංචුවේ ඉන්න අලියාගේ ඇඟේ අනිත් අලියතුන් ගැටෙනවා වගේ ඒක විහාරීව ඉන්න භික්ෂුවගේ ඇඟේ ගැටෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද? භික්ෂුව කවදාකවත් ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. එයා නිරතුරුවම උපේක්ෂාව කියන තැන ඉන්නවා කියන්නේ. එතකොට ඒක විහාරීව ජීවත් වෙන භික්ෂුවගේ පළවෙනි ලක්ෂණය ප්‍රතිලාභය තමයි එයා බොරදිය බොන්නේ නැහැ, ප්‍රාතිමෝක්ෂ සීලය නැමැති උතුම් පිරිසිදු වතුර එයා පානය කරනවා. දෙවෙනි ප්‍රතිලාභය තමයි දෙවෙනි කොටස ඉඳුල් වෙච්ච දේ එයාට පිළිගන්නන්නේ නැහැ, අග්‍රමූදේ මුල්ම කොටස තමයි එයා ලබන්නේ. තුන්වෙනි ප්‍රතිලාභය තමයි එයා ඇලීම් ගැටීම් දෙදිසාවට එයා දෝලණය වෙන්නේ නැහැ, උපේක්ෂාව කියන තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වන අපට තනි අලියෙක් වගේ ඒක විහාරීව ජීවත් වෙන්න කියලා අපිට දේශනා කරනවා. මොකද එවැනි භික්ෂුව අර ප්‍රතිලාභ තුනම ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් ඔබතුමිය අලියතුන් ගැනයි ප්‍රශ්නේ මතු කළේ. අලියතුන් ගැන කතා කරද්දී මම මුලින් කිව්වා අලියෙක් මැරීමට වඩා නෝනා ඇතෙක් මැරීම කියන කාරණය අකුසල් සංස්කාර වැඩි. ඒ ඇතෙක් මරනවා කියන කාරණය තියමෙක් සැලසුම් කරලා ඒ ඇතාගේ යම් වාණිජ වටිනාකමක් දැකලා ඒ වාණිජ වටිනාකම අයිති කරගන්න සැලසුම් සහගතව ඒ ඇතා මරා දානවා නම් එහි තියෙනා වූ බලවත්භාවය තමයි වැඩි. එතකොට ඒ සත්ව ඝාතනයේට අදාළව අකුසලයේ අනිවාර්යෙන් මෙයාට විපාකෙට එනවා. මොකද ඔය සතේ එක ෂණයෙන් මැරෙන්නේ නැහැ නෝනා. එක ෂණයෙන් කවදාකවත් මැරෙන්නේ නැහැ. මු කුටියෝල ඉදදී මට මතකයි එක මහත්යෙක්ගෙන් දැනගන්න ලැබුණා. ඒක පුද්ගලයෙක්, එයා තරුණ කාලේ නෝනා එක තුවක්කුවෙන් අලි තුන් දෙනෙක් මරලා දාලා තියෙනවා. මොකද එයා කැලේට ගියා හරක් හොයන්න. රාත්‍රියේ හරක් හොයන්න ගියාම කොහොම හරි අලියෙක් කෙලෙව්වා. තුවක්කුව අතේ තියෙනවා, ලණුවත් අතේ තියෙනවා, හරක් අල්ලන්න ගියේ. ඉතින් අලියා කෙලෙව්වම මෙයා ගහට නැගලා තිනවා. ගහට නැග්ගහම අලියා ගහට කකුල තියලා හොඬවැලෙන් මෙයා අලියා කේන්ති ගිල ඉඳලා තිනේ. ගහට එක කකුලක් තියලා හොඬවැලේ උස්සලා මෙයාව ගන්න. ඊට පස්සේ මෙයා උඩ අත්තට එල්ලිලා උඩ අත්තට ගිහිල්ලා තිනවා. ගියාට පස්සේ අලියා දඟලලා එතන පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා තිනවා. නමුත් මෙයා දැනගෙන තිනවා අලියා වැඩි ඈතක ගියේ නැහැ. කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. හොඳටම රෑත් වෙලා එයා වරපටෙන් ගහේම බැඳගෙන නිදාගෙන තිනවා. නමුත් තව ටිකක් වෙලා ආනකොට නෝන අර අලියා ගිහිල්ලා අලි තුන් දෙනෙක් අරගෙන තව අලි දෙන්නෙක් අරගෙන එනවලු. දැන් අලි දෙන්නෙක් ආවොත් ඉතින් අර ගහ අනිවාර්යෙන් පෙල්ලෙනවනේ ඉතින්. ඉතින් කරගන්න දෙයක් නැහැ. තුන් දෙනෙක් ඇවිල්ලා ගහට පහර දෙන්න හදනකොටම අර මහත්යාර තුන් දෙනාටම වෙඩි තියලා. නමුත් දැන් වෙච්ච දෙයක් නෙමෙයි මේක. මං කියන්නේ මේ අවුරුදු 25 ක්‍රිස්තිය වෙච්ච කතාව. එතකොට එනං ඒ ගහේදිම එයා තුන් දෙනාට මේ තුවක්කුවෙන් වෙඩි තිබ්බ තුන් දෙනාම එතනම මැරුණා. ඊට පස්සේ මේ මිනිස්සයා ගහෙන් බැහැලා පැනලා දුවලා තිනවා.
ඒවාගේ නොනා එවැනි අවස්ථාවනුත් තියෙන. එතුොර එවැනි අවස්ථාවකදී ඒ මහත්තයා ඒ වෙඩි පහරේ එල්ල කරන එක සාධාරණය නැහැ ඒ අකුසලයක්. නමුත් ජීවිත ආරක්ෂා උදෙසා වෙන කරන්න දෙයක් යට නැහැ. නමුත් එහෙම නෙමේ කෙනෙක් සැලසුම් කල්ලා සතෙක් මරද්දී නොන ඒක අකුසලේ වැඩි. එනිසා යම් කෙනෙක් ඇත්තු මරණවානන් දල් ගැනීමමු දෙසා ගජමුතු ගැනීමමු දෙසා වෙනත් වාංජ වන්ත්‍රයාකමක් උදෙසා නොනා එතන අකුසලේට වඩා තව බලවද්‍යයක් තියනවා. ඒක තමයි දේව කෝපය කෙනෙක්. දෙවියන්ගේ කෝපයට යාලක් වෙන. මොකද ඒක විහාරීව ජීවත්වනොය ඇතුන්ට අනිවාර්යම දෙවියන්ගේ ආකර්ශණය තියෙන. මොකද මං ඕක කැලවල්ලොල්දී මං අත්දැකලා තියෙනවා. තේරෙන ඒක තියෙනවා කියලා. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ එහෙම කියන්නේ කුමන හේතුවක් නිසාද? දැන් මන්ද එක සැරයක් ඔය හොර උපතාන ප්‍රදේශයේ ආරණ්‍යක වැඩ ඉන්නකොට මම වැඩ හිටියේ කඳු මුදුනේ තියෙන කුටියගේ කඳු මුදුනට බෑවුමේ තියෙන වැව හොඳට පේනවා. මේ වගේ ලස්සනට වැව පේනවා. ඕන වෙලාවක මීහරත් 200ක් වැවේ බැහැලා ඉන්නවා. අලියත් වෙවිලා නානවා හවස වෙනකොට උදේ වෙනකොට. ඉතින් මන් දවසක් කවදාක්වත් නැති සතෙක් ආව ඇතෙක්. මොකද මං ඒ නායක හම්දුරංගෙන් ඇහුවා ඇත්තු කවදාකවත් මේ පැත්තේ ඉඳලා නැහැ. එයා තනියමයි ආවේ. ඒ තනියම ඇවිල්ලා ඒ ඇතා වැව් පිටියට ආව. වැව් පිටියට ආපුවම මේගොල්ලෝ අර මීහරක් එක්ක එකට ඉන්නේ. ඕන වැව් පිටියක මීහරක් ඉන්නෝ මේ පැත්තේ. ඇතා ආවා කියලා මම දැක්කා. නමුත් මට දුරට හරියටම ඇතාගේ ස්වභාවය පේන්නේ නැති නිසා මං කණ්ණාඩි දෙක ගන්න කුටිය ඇතුළට ගියා. කුටියට ඇතුළේ කණ්ණාඩි දෙක ගන්නකොට නෝන මේ ඇතා ගියා. කැලේ ඇතුළට ගියා. නමුත් ඒක මට බලා ගන්න බැරි වුණා. නමුත් මේ කණ්ණාඩි දෙක අරන් එනකොටම ඇතා ඒ පොඩ්ඩටම කුටිය ඇතුළට ගියා. ඒතකොට මං ඊට පස්සේ එතනම ඉඳගෙන මා කුංජර නාගමාසදෝ දුක්ඛංගී කුංජර නාගමාසදෝ නහි නාගාතස්ස කුංජර සුගතෝ හෝති ඊතෝ පරං යතෝ කියලා ඔය බුදුරයන් වහන්සේ නාලාගිරි හස්තියාව දමණය කරන්න කියපු ගාතාවක. ඕකෙන් තමයි නාලාගිරි හස්තියාව දමණය කරලා නාලාගිරිට කියන්නේ නාලාගිරි ඔබ අකුසල් කරගන්න එපා කුසල් හිත් ඇති කරගන්න කියලා එකෙන් කියන්නේ. ඉතින් මම ඔය ගාතාව මං හිතන්නේ 10 පාරක් විතර ඔතන ඉඳන් සත්‍යයන කොට ඔය ඇත ආයිමත් තා වැව් පිටියට. එතකොට දැන් එවැනි තැන්වල දිනවනා ඒක ස්ථීරව අපිට කියන්න බෑ. නමුත් අපිට පේනවා ඒ සත්තුන්ට යම් ආකර්ෂණයක් තියෙනවා. එතකොට ඒ සතා එතෙන්ට නාවත් ඒ සතාව මෙහෙවන්නා ඔය සතා නොදෙනුවත් භාවයෙන් මෙහෙවීමට ලක් කරන දෙවියන්ගේ ආකර්ෂණය තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ දෙවිවරුද ස්වාමීන් වහන්ස? මෙතනදී දිව්‍ය ලෝකයේ දෙවිවරු නෙමෙයි. දිව්‍ය ලෝකයේ දෙවිවරු උතෙන්ට එන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිත ඉන්න දෙවිවරු ඉන්නවා. ශක්තිමත් දෙවිවරු, සම්මයා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරු. ශක්තිමත් සම්මයා දිට්ඨියට පත්වෙච්ච යක්ෂයෝ ඉන්නවා. ඒතොර ඒගොල්ලෝ තමයි මේගොල්ලන්ව පරිහරණය කරන්නේ. ඒ කියන්නේ මේ රටේ මිනිසුන් විසින් වන්දනාමාන කරන දෙවිවරුද ස්වාමීන් වහන්ස? නෑ නෑ, එවැනි දෙවිවරු සමන් දෙවිවරුලා කතරගම දෙවිවරුලා නෙමේ, කැලවල්ලොල ඉන්න බලවත් දෙවිවරු. තේරෙනවද? ඔය අපි කියන්නේ අයනායක දෙවියෝ ඒ වගේ දෙවිවරු, ඒ කැලවල්ල ආශ්‍රිතව ඒවට අධිග්‍රහිත ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඉතින් එවැනි දෙවිවරු නොනා නිරයතුරුවම මේ සත්තු පරිහරණය කරනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් ඒ දේවතාවුන් වහන්සේලාගේ වාහන හැටියටද? ඔව්, වාහන හැටියටත් පරිහරණය කරනවා. ඒ සත්තුන්ට ඒගොල්ලෝ ප්‍රියයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ටගේ අයිතිය තුල තියෙන ඒගොල්ලන් උපාදානය කරන ප්‍රදේශය තුල වුණ සම්පතක් හැටියට තමයි ඒගොල්ලෝ දකින්නේ. තේන්නා? දැන් අජානීය අශ්වෙක් ඉන්නවා නම් ඒ රජ කෙනෙකුට ඒක ලාභයක්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ කැලේ තුල ඉන්න ඒ සතාන උනා ඒගොල්ලන්ට ලොකු සම්පතක්. ඒ නිසා ඒ ඇතා ඒගොල්ලෝ මගේ කරගෙන අපේ කරගෙන ජීවත් වෙනවා. ඒතකොට දැන් එවැනි ඇති මැරුවාම නොහුණා අනිවාර්යෙන්ම අකුසලේ විපාක දෙන එක අහන්න දෙයක් නැහැ. තේන්න? අකුසලේ අනිවාර්යෙම විපාක දෙනවා. ඒක මෙලවදී මරණ මොහොතේ හරි විපාක දීලා ඊළඟ ජීවිතවලදී අනිවාර්යෙන් විපාකෙට එනවා. නමුත් ක්ෂණික විපාකයේ තමයි නෝනා දේව කෝපය කියන කාරණේ. ස්වාමිනස, දැන් දේව කෝපය නිසා හැබෑවටම සිදුවන දේත් අපට මේත් සමගම පහදා දෙන්න ස්වාමීන් වහන්ස. දේව කෝපය නිසා නෝන අනිවාර්යෙන්ම පෞල් පිටින්ම විනාශලා යන්න පුළුවන්. සැඟවිලා යන්න තියෙන අපරාධ මතුවලා එළියට එන්න පුළුවන්. ඒ වගේ බලවත් ආකාරයෙන් අපිට හිතා ගන්න බැරි විදිහට දැන් අපි කෙනෙක් යමක් සැලසුම් කරනවා. එයා සැලසුම් කරන්නේ හරි ඔක්කොම යහපත් ආකාරයෙන් විසඳගෙන මම මේ වැඩේ කරනවා කියලා. නමුත් නෝනා ඒවා හිතුවට වඩා බරපතල ආකාරයේ වෙනස්භාවයටපත් වෙන්න පුළුවන්. ඒවා දෙවියන්ගේ කෝපයන් නිසා සිදුවෙනා වූ දේවල් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අකුසලයේ ditta ධම්ම වේදනීය විපාකයක් වෙන්න පුළුවන්. නමුත් ඇතා කියන සතාගේ පිටිපස්සෙන් යන ඕන අනිවාර්යයෙන්ම සම්මැද්දෘෂ්ටිගේ අක්ෂෝ දෙවිවරු ඉන්නවා කියලා මම නම් අත්දැකීමෙන් දැකලා තිනවා. නමුත් ඒ ඇත්තු කියන්නේ පන්සලේට නැත්තම් ওই ආරණ්‍ය වලට ඇවිල්ලා පළතුරු කාලා නිකන් යාචක තත්ත්වයටපත් වෙච්ච ඇත්තු නන් නෙමෙයි ඈ. කැලේ ඒක විහාරිව ජීවත් වෙන තනියම ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවත් වෙන රැළට වැඩිය නොයන එවැනි ඇත්තු ඉන්නවා නෝන. එවැනි අය මැරීම නම් බලවත් වූ අකුසලයක්. ඉතින් ඒ බලවත් වූ අකුසල් නිසා ඔබතුමිය ඇහුවේ කාලගුණික දේශුන්ගේ විපත්තීන් සිදු වෙනවාද කියන කාරණේ නොන. එවැනි සත්වඝාත නිසා කාලගුණික දේශුන්ගේ විපත්තීන් සිදු වෙනවා කියලා අපිට කියන්න බැහැ. නමුත් එවැනි සත්වඝාතන ආරංචි වෙද්දී, සත්වඝාචන දකිද්දී මිනිස්යා තුල ලෝභ ද්වේෂ මෝහය වැඩි වෙනවා.
ඒ ලෝභදේශ මෝහයන් නිසා මනුස්සයාගේ අකුසල් පක්ෂය වැඩිවෙන්න නෝනා. ඒ වැඩිවීම නිසා අනිවාර්යෙන්ම ඒ අකුසල් විපාකයන් හැටියට නෝනා යම් විනාශයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් නිරේතුරු අපි දකින්න ඕනේ මොන විනාශය වුණත් කාලගුණික විනාශයක් වේවා දේශගුණික විනාශයක් වේවා ද වර්තමානීත්ව තියෙනවනේ භූමිකම්පා මොනවාද තියෙනවා කියලානේ. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා නම් නෝනා බුදුරජාන් වහන්සේ නිරේතුරුව දේතනා කරනවා මේ සතර මහා ධාතුව නිරේතුරුව නෝනා මේ කැඩෙමින් විදෙමින් විසිරෙමින් කිපීමින් යුතුවයි පවතින්නේ කියලා. ඉතින් සතර මහා ධාතුවේ ස්වභාවය එකයි. ඒක අපිට වෙනස් කරන්න බැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් අපේ රූපය කියන්නේ සතර මහා ධාතුවක්නේ. එතකොට මේ සතර මහා ධාතුව නිරයතුරුව කිපෙනවා. දැන් මේ සතර මහා ධාතුවට අපේ රූපයට අපි නිරයතුරුව සීතල වතුර නැවොත් මොකද වෙන්නේ? ආපෝ ධාතුව කිපෙනවා. හෙම්බිරිස්සාව හැදෙනවා. පීනස හැදෙනවා. ඒක සතර මහා ධාතුවේ කිපීම. එතකොට අපි නිරයතුරුව උෂ්ණාධික ආහාර වැළඳුවොත් මොකද කරන්නේ? ලේ කෝප වෙනවා. දද කුෂ්ඨ හැදෙනවා. මොකද්ද ඒ? සතර මහා ධාතුවේ කිපීම. තේජෝ ධාතුව කිපෙනවා. අපි වාතය අධික ආහාර ගත්තොත් මොකද වෙන්නේ? අන්න ගෑස්ට්‍රික් වැනි රෝගයන් ඇවිල්ලා වාතාබාධ වාතය කිපෙනවා. එතකොට මේ ශාරීරිය කිපෙනවා වගේම නෝන මේ බාහිර සතර මහා ධාතුවත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. මේ සතර මහා ධාතුව නිරේතුරුව කිපීමේ ස්වභාවයට ලක් වෙනවා. එතකොට සුනාමියක් කියලා කියන්නේ එහෙම නැත්නම් භූමිකම්පාවක් කියලා කියන්නේ සුලි සුළඟක් කියන්නේ නෝනා අමුතු දෙයක් නෙමේ සතර මහා ධාතුවේ කිපීමක්මයි. තේන්නද? අපේ ශරීරය උෂ්ණාධික දෙයක් ගත්තාම යම්සේද කිපෙන්නේ, අපේ ශරීරය සීතල දෙයක් ගත්තාම යම්සේද කිපෙන්නේ, බාහිර සතර මහා ධාතුවත් ඒ ආකාරයෙන්ම කිපීමට ලක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා ලෝකය කියන්නේ හිතන්න බැරි දේවල් සිද්ධ වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දෙන අර්ථයක් ලෝකෙට. ලෝකය කියලා කියන්නේ මොකද්ද? හිතා ගන්න බැරි දේවල් සිද්ධ වෙන තැන. ඒතර බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ නෝනා මේ අපි කියන ලෝකෙට නෙමෙයි. දැන් අපි ලෝකය කියලා කියන්නේ ඔය ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඉරහඳ තාරකා, මහසાગරය ඕකටනේ ලෝකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ ඕකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය කියන්නේ ඔබමයි කියලා. ලෝකය කියන්නේ ඔබමයි. ඔබමයි. ඔතනයි ලෝකය තියෙන්නේ. ඔය ලෝකයේ තුලිනුයි ඔබ නුරතුරුවම ලෝකය ගොඩනගා ගන්නෙ. දැන් ඔබ යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් ඔබ නිරේතුරුව මොකද කරන්නේ? නැවත ලෝකයේ ගොඩනගා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. පස්සේ ළඟදිම දැක්කා, ඇසුණා, දැනුණා කියන තැනදිම ඔබ ලෝකේ නිරෝධය කරනවා. ඒතොර ලෝකයේ ගොඩනගා ගන්න එහෙනම් කවුද? ඔබමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ලෝකය ඔබමයි කියලා. ඔබට සුනාමි බයක් දැනෙනවා නම්, භූමිකම්පා බයක් දැනෙනවා නම්, සුලි සුළං බයක් දැනෙනවා නම් නෝනා නිරේතුරුවම නෝනා ඒ කියන්නේ ඒ භූමිකම්පාව සුලි සුළඟ කොහෙද තියෙන්නේ? ඔබ තුලමයි. මොකද ඔබ තුලමයි සුලි සුළඟ තියෙන්නේ. නමුත් තාම සුලි සුළඟක් ඇවිල්ලා නැහැ. තාම භූමිකම්පාවක් ඇවිල්ලා නැහැ. තාම සුනාමියක් ඇවිල්ලා නැහැ. එහෙනම් ආවේ නැති වුණත් දැන් ඔබේ ජීවිතයේ තුල භූමිකම්පාවක් තියෙනවා. සුනාමියක් තියෙනවා. සුලි සුළඟක් තියෙනවා. එහෙනම් අපි සුලි සුළඟ නතර කරගන්න ඕනේ කොතනින්ද? තමා තුලින් නතර කරගන්න. සුනාමිය නතර කරගන්න ඕනේ කොතනින්ද? තමා තුලින්. එනිසා නමුත් අපි එක කරනවද? අපි එක දකින්නේ නැහැ. ලෝකය තමයි කියලා අපි දකින්නේ නැහැ. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා ලෝකය ඔබමයි. ඔබමයි ලෝකය. නැවත 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 අස්වද්දා ගන්න.